අයිබෝවන් මගේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම 2019 වර්ෂය සහ මේ ගෙවෙන 2020 වර්ෂය සිංහලයන්ට ගොඩක් විශේෂ වර්ෂයන් දෙකක් මම මෙහෙම කිව්වේ දේශපාලනික සමාජීය හා ආගමික වශයෙන් අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය කෙරෙහි වැඩි නැඹුරුවක් අපට ගෙවුණු කාලය තුල දක්නට ලැබුණ නිසා දේශපාලනික අතින් ගත්තාම භික්ෂූන් වහන්සේලාගේ අදහස් ඉල්ලීම් වලට ගරු කරලා තීන්දු තීරණ ගන්නා අවස්ථා අපට දක්නට ලැබුණා. ඒ වගේම මේ කොරෝනා වසංගතය නිසා ගම්බද ප්‍රදේශවලට සීමා වෙලා තිබ්බ සිංහල වෛද්‍ය ශාස්ත්‍රය ගැන මිනිස්සු උනන්දු වෙන්න ගත්තා. වැලිසර නාවික කඳවුරේ නාවිකයන්ට ප්‍රතිකාර කිරීම සඳහා හෙළ වෛද්‍ය ශාස්ත්‍රයට අවස්ථාව උදා වීම තුලින් හෙළ වෙදකම පිළිබඳ යලි විශ්වාසයක් ගොඩනැගෙමින් පවතින බවට අපට දැක ගන්න පුළුවන්. ඒ වගේම සිංහල සංස්කෘතියත් එක්ක බැඳුන දේශීය කෘෂිකර්මාන්තයට නව ජීවයක් ලැබුණා වගේම දේශීය නිෂ්පාදනයන්ට වැඩි ඉල්ලුමක් මේ වසංගත තත්වය තුළින් ලැබී තිබෙනවා. සැඟවී යමින් තිබුණ තාක්ෂණික දැනුමින් පිරි රාවණා පරපුරේ දරුවන් කරලියට ආවා වගේම ඔවුන්ගේ නිෂ්පාදනවලට වටිනාකමක්ද ලැබුණා. ඒ වගේම මේ මාස කීපය තුළ රාවණා කියන සංකල්පය ගැන තොරතුරු තරුණ තරුණියන් හොයන්න පටන් ගත්තා. රාවණා පුරාවෘත්තයක් නොව හෙළයන් සතු ප්‍රෞඪ ඉතිහාසයේම කොටසක් බව දැන් සාක්ෂි සහිතව ඔප්පු වෙමින් පවතිනවා. ඉතින් අපේ රටේ ඉතිහාසය දේශීය සભ્યත්වය ගැන පුනරුදයක් ඇති වී ඇති මේ වෙලාවේ අපි අදහන බුද්ධ දර්ශනයේත් අපගේ ජාතිය සතු සිව්හෙළ සංස්කෘතියේත් සත්‍ය ඉතිහාසය ඔබත් එක්ක බෙදා ගන්නට මං කල්පනා කරා. මොකද පහුනේ සිංහල හින්දු අලුත් අවුරුද්ද. ඒ අපේ හෙළ සංස්කෘතියේත් කොටසක්. අද දවස වෙසක් පෝය දවස. ඒ කියන්නේ බුද්ධ දර්ශනයේ නිර්මාතෘන් වහන්සේගේ තෙමගුල් දවස. ඉතින් මේ සුවිශේෂී දින දෙකත් එක්ක සැබැඳි ඉතිහාසය ඔබට කියන්නටයි මගේ මේ වෑයම. හොඳයි. අපි ටිකක් මේ හිර වෙලා ඉන්න ඉංග්‍රීසි සංස්කෘතියෙන් ඔබට ඇවිල්ලා මේ ගැන කතා කරමු. බුද්ධාගමත් එක්ක බැඳුන අපේ ඉතිහාසය වසර 2609ක් තරම් ඈත අතීතයට දිව යනවා කියන එක ඔබ පිළිගන්නවාද? මේට වර්ෂ 2609කට එපිට වර්ෂයේදී වෙසක් පෝය දවසක තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ. ඔබ තර්ක කරાવી ඒක වෙන්නේ කොහොමද කියලා මම එක පැහැදිලි කරන්නම්. අපි දැන් ජීවත් වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 2020. එතකොට අපි ඉගෙනගත්ත ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙනවා ලෝතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ, ඒ වගේම විජය රජතුමා ලංකාවට පැමිණෙන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ කියලා. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 500 ගණන්වල කියන එක. ඉතින් ඒ අනුව ක්‍රිස්තු පූර්ව 500 ගණන්වල තමයි බුදුරජාණන් වහන්සේ මේ මිහිතලේ වැඩ ඉඳලා තියෙන්න ඕනි. ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙන විදිහට මේ වන විට හොයාගෙන තියෙනවා ක්‍රිස්තු පූර්ව 624දී තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ භාරතයේ පහළ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා ඉන්දියාවේ නේපාලයේදී උපත ලබා තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 624දී. ඉතින් ක්‍රිස්තු පූර්ව කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට පූර්ව කාලය. එතකොට අපි දැන් වර්තමානයේ අපි ජීවත් වෙන කාලය ක්‍රිස්තු වර්ෂ. ක්‍රිස්තු වර්ෂ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමෙන් පසු කාලය. එතකොට ක්‍රිස්තු වර්ෂ 2020ට
ක්‍රිස්තු පූර්ව 624ක් එකතු කරාම මීට වසර 2624කට පෙර තමයි සිද්ධාර්ථ කුමාරයා මේ වාර්තී උපත ලබන්නේ. එතකොට උන්වහන්සේ ඉපදිලා වසර 35කට පසුව තමයි බුද්ධත්වයට ලබන්නේ. ඒ අනුව අපට ගණනය කරගන්නට පුළුවන් මීට වසර 2609කට පෙරදී තමයි උන්වහන්සේ බුද්ධත්වයට ලබන්නේ. ඒ කියන්නේ ශ්‍රී සද්ධර්මය සොයාගන්නේ. එතකොට මේ අපි අදහන බුද්ධ ආගම අපි හඹායන බුද්ධ දර්ශනයේ ආරම්භය මීට වර්ෂ 2609කට පෙරදී ආරම්භ වූ බවත් අපේ බෞද්ධ ඉතිහාසය 2609ක් දක්වා දුරට දිව යන බවත් පැහැදිලිව ඔප්පු වෙනවා. ඒ වගේම මේ බෞද්ධ සංස්කෘතිය බෞද්ධ දර්ශනය අපේ සිංහල සංස්කෘතියත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒක අපි කතාබහ කරන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු දවසේ ඉඳන්. ඒ කියන්නේ අපේ ශ්‍රී ලංකාවට බුද්ධ දර්ශනය ලැබෙන්නේ දේවානම්පියතිස්ස රජ සමයේදී මහින්දාගමනය සිද්ධ වූ අවස්ථාවේදී. එතනින් එපිට කාලයේදී ඒ කියන්නේ දේවානම්පියතිස්ස රජතුමාට පෙර කාලයේදී ශ්‍රී ලංකාවේ බුද්ධ දර්ශනය තිබ්බේ නැද්ද? බෞද්ධ සංස්කෘතිය පිහිටියේ නැද්ද? අපි ඒ සම්බන්ධව කතා කරන උදාහරණ කීපයක් ගමු. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට ප්‍රථම දින කීපයේදී තපස්සු බල්ලුක නම් වෙළඳ දෙබෑයන් හට වන්දනාමාන කිරීම සඳහා යමක් ඉල්ලූ අවස්ථාවේදී තම කේශකලාපයෙන් කේශධාතුන් වහන්සේලා ස්වල්පයක් ලබා දුන් බවත් එම කේශධාතුන් වහන්සේලා රැගත් තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ වර්තමාන ත්‍රිකුණාමලයේ තිරියායේ පිහිටි ගිරිහඬු සෑය නිර්මාණය කළ බවත් අපේ ඉතිහාස ග්‍රන්ථවල දැක්වෙනවා. එතකොට ශ්‍රී ලංකාවේ බුදුන් උදෙසා නිර්මාණය කරපු ප්‍රථම ස්තූපය තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් විසින් ඉදිකරන ලද ගිරිහඬු සෑය බව මේ වන විට හඳුනාගෙන තිබෙනවා. පසු කාලීනව බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නවවන මාසයේදී ශ්‍රී ලංකාවේ මහියංගණයට වැඩම කරනවා යක්කයන් දමනය කිරීම උදෙසා. ඒ වගේම බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේදී නාගදීපයට වැඩම කරනවා. බුද්ධත්වයෙන් අටවන වර්ෂයේදී කැලණියටත් අනතුරුව ශ්‍රීපාදයේ ආදි වශයෙන් සොළොස් මාස්ථානවලටත් වැඩම කරනවා. මහින්දාගමනයට ප්‍රථම ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය තිබුණේ නැත්නම් විජයාවතරණයට ප්‍රථම ශ්‍රී ලංකාවේ දියුණු සංස්කෘතියක් සහිත දියුණු ජන කොට්ටාසයක් සිටියේ නැත්නම් ශ්‍රී ලංකාවේ මිනිස් වාසයක් තිබුණේ නැත්නම් බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් ස්ථාන 16කට වැඩම කරේ ඇයි? තපස්සු බල්ලෝක වෙළඳ දෙබෑයන් විසින් ගිරිහඬු සෑය නිර්මාණය කිරීම බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් ලංකාවේ ස්ථාන 16කට වැඩම කරවීම තුලින් අපට සනාත වෙන කරුණු දෙකක් තියෙනවා. පළවෙනි කාරණාව මහින්දාගමනයට ප්‍රථම ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය පැවැත්වීම. දෙවනි කාරණාව තමයි ගඩොල් භාවිතයෙන් දාගැබ් නිර්මාණය කිරීමට වගේම මැණික් භාවිතයෙන් පුටු නිර්මාණය කිරීමට තරම් මිනි පළඟක් තැනීමට තරම් දියුණු තාක්ෂණයකට හිමිකම් කියන මිනිසුන් කොට්ටාසයක් මේ හෙළදීපේ වාසය කිරීම. මේ සිද්ධි හතරෙන්ම අපට පැහැදිලි වෙන කරුණක් තමයි මේ හෙළදීපයේ දියුණු ශිෂ්ටාචාරයක් පැවතීම වගේම මේ හෙළදීපයේ මහින්දාගමනයට ප්‍රථම බුද්ධත්වයේ සිටම බුදු දහම පැවතීම. ඉතින් අපි දැන් කතා කරමු කවුරුන්ද මේ ශිෂ්ටාචාරයේ නිමවුවන්? කවුරුන්ද මේ හෙළදීපයේ මේ ක්‍රිස්තු පූර්ව යුගයන්හි වාසය කළ ඒ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරවාසී? ඔබ අප කවුරුත් දන්න ශ්‍රේෂ්ඨ වියතෙක්, එවගේම නැනවතෙක්, ඉතිහාසඥයෙක්, ඉතිහාස ගවේෂකයෙක් තමයි අරිසෙන් අහුබුදුසූරීන්. ඉතින් මේ අරිසෙන් අහුබුදුසූරීන් විසින් රචිත යටකීය වංශය නම් කෘතියේ මේ ලෝකයේ මුල්ම රජු
මනුරජු ලෙසින් සටහන් කරලා තියෙනවා. එම කෘතියේ මනුරජ අභිසෙස කියන කොටස යටතේ මනුලොව මුල්වරට තෝරා ගැනුණු එලෙසට රජ ඌජෙන් ඔහුට නමද මනුන්නිසි උනා අරුතට කියන කවියෙන් ඒ බව සනාථ වෙනවා. ඒ වගේම පැරකුම්බා සිරිතේ හත්වන කවියේ පළවනු පදපෙළියේ අතුරු කැප පෙර උපන් බඹ පොත් විවස්වත් මනුරජ කුලෙන් පත කියලා මනුරජු ගැන සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම වර්තමාන ඉතිහාසඥයන් ඉතිහාස ගවේෂකයින් විසින් නැනවතුන් උගතුන් විසින් පරිශීලනයට නොගත් අපේ රාජාවලියක් තියෙනවා. ඒ තමයි වන්නි රාජාවලිය. වර්තමානයේ වන විට මහාචාර්ය ගණනාත් ඔබේසේකරයන් විසින් මෙම ග්‍රන්ථය මුද්‍රණය කර තිබෙනවා. පෙර කී ග්‍රන්ථ දෙකේදී වගේම මේ වන්නි රාජාවලියේදීත් මනුරජු ගැන තතු සඳහන් වෙලා තියෙනවා. කවුද මේ මනුරජු? මිනිසාව පාලනය කිරීම සඳහා පහළ වූ බ්‍රහ්මයාගේ පුත්‍රයා ලෙසින් තමයි මේ මනුරජුව හැඳින්වෙන්නේ. ලෝකයේ පහළ වූ පළමු රජතුමා ලෙසින් තමයි මනුරජුන් සඳහන් කරන්නේ. මනුරජු කියන්නේ රජ පෙළපතක්. මේ පෙළපතේ රජවරු 14 දෙනෙක් ඉඳලා තියෙනවා. පළමු මනුරජු ඇතුළු තවත් රජවරු 13 දෙනෙක් මේ ලෝකයේ පාලනය කරලා තියෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලොව පහළ වූ බුදුවරුන් වහන්සේලා 28 නමක් ගැන සඳහන් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ විවරණගත් කල්පයේ සිට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබූ කල්පයට බුදුරජාණන් වහන්සේලා 29 දිනක් ඇතුළත් අනාගතයේදී 15 නියමිත මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේත් ඇතුළුව බුදුවරුන් 29 දිනෙකු ගැන බුද්ධ දේශනාවන්හි සඳහන්. වගේම මේ ගෙවී යන ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වූ භද්‍ර කල්පය තුල බුදුරජාණන් වහන්සේලා 5 පහළවීමට නියමිත බවත් සිව්වන බුදුවරයා බවත් උන්වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා. අනාගතයේදී 15 පස්වන බුදුරජාණන් වහන්සේ එම නැත්තම් මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ 15 පසුව භද්‍රකල්පය අවසන් වන බවත් ඉන් පසුව ලෝකය විනාශ වීම ආරම්භ වන බවත් බුද්ධ දේශනාවන්හි සඳහන්. මේ ගෙවෙන භද්‍රකල්පය තුල පහළ වූ බුදුරජාණන් වහන්සේලා සහ මේ මනුරාජ පෙළපත එම නැත්තම් මනුරජතුමාගේ අතර තියෙන සම්බන්ධය කුමක්ද? ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වන පරිදි පැරකුම්බා සිරිතේ ඇති අතුරු කැප පෙර උපන් බඹ පුත්, ඒ කියන්නේ අතුරු කැප කියන්නේ අන්තක් කල්පය, අතුරු කැප පෙර අන්තක් කල්පයට පෙර උපන් බ්‍රහ්මයාගේ පුත්‍රයා තමයි මනුරජු. ඒ කියන්නේ අන්තක් කල්පයට කියන්නේ කල්පයට පෙර, ඒ කියන්නේ මේ ගෙවෙන භද්‍ර කල්පයට පෙර හෝ භද්‍ර කල්පය ආරම්භයේදී තමයි මේ මනුරජ පෙළපත ආරම්භ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මනුරජු පහළ වෙලා තියෙන්නේ. මේ ලෝකයේ ආරම්භය, මේ හෙළයේ ආරම්භය නොවේද? මම මේ කියන්න උත්සාහ කරන්නේ අපේ මේ සංස්කෘතියේ ඉතිහාසය, අපේ මේ මානව වර්ගයාගේ ඉතිහාසය කල්පයකට පමණ ඈතකට දිව යන බවයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවලට අනුව මේ ලෝකය නිර්මාණය වෙනවා වගේම කාලයකදී විනාශ වෙනවා. ඒ කියන්නේ වර්තමානයේ පවතින ආකාරයට ලෝකය දියුණු තත්වයකට පත්වෙනවා වගේම නැවතත් අනාගතයේදී නොහෙක් දුර්භික්ෂ, ලෙඩ රෝග, වසංගත, යුද්ධ ගැටුම් ආදී ව්‍යසන තත්වයන් තුලින් නැවතත් පරිහානියට, විනාශයට පත්වෙනවා. ඒ විනාශයෙන් අනතුරුව නැවතත් බුද්ධ කාලය වගේ අධ්‍යාත්මික තලවල පසුවන ඍෂිවරුන්, මුනිවරුන් වගේ අධ්‍යාත්මය ගවේෂණය කරන සත්‍ය සොයා යන කොට්ටාසයක්, මානව කොට්ටාසයක් බිහිවීම ආරම්භ වෙනවා. ඒ වකවානුවේදී තමයි අනාගතයේදී මෛත්‍රී බෝසතුන් පහළවන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය අතීතයේදීත් බුදුවරුන් 4 දෙනෙකුගේ කාලය තුලදී
සිද්ධ වෙලා තියෙනවා. විනාශ වීම සහ නැවත ගොඩනැගීම දියුණු වීම නැවතත් විනාශ වීම ආදී වශයෙන් වක්‍රයක් ආකාරයට මේ දීපයේ මේ ලෝකයේ ඉතිහාසය වගේම අනාගතයත් ගමන් කරනවා. මේ හෙළ දීපයත් එක්ක මේ ඉතිහාසය සම්බන්ධ වෙන ආකාරය මේ කරුණු සම්බන්ධ වෙන ආකාරය ගැන මම තව සාක්ෂි කිහිපයක් ඇතුළෙන් පැහැදිලි කරන්න කැමතියි. ඒ අනුව අපේ සිංහල දිව්‍යාවධානය කියන ග්‍රන්ථයේත් හියුෂියන් බ්‍රමණ වෘතාන්තය කියන ග්‍රන්ථයේත් සඳහන් වෙනවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ එක් බෝසත් අවධියකදී තමයි මේ හෙළ දීපය නිර්මාණය වෙන්නේ කියලා. ඉතින් මම කියන්න උත්සාහ කළේ අපේ මේ හෙළ දීපය දඹදිව ජම්බුද්දීපය හෙළදිව මේ ශිෂ්ටාචාරයේ ඉතිහාසය කල්පයක තරම් ඈතකට දිව යන බව ඒ වගේම ප්‍රෞඩ ඉතිහාසයක් අපි සතු බව මේ ඉතිහාසය අපේ ධර්ම ග්‍රන්ථවල අපේ පුස්කොළ පොත්වල සඳහන් වෙලා තියෙනවා ඒ වගේම බ්‍රිතාන්‍ය සමයේදී අපේ ශ්‍රී ලංකාවේ තිබුණ වටිනා කියන ධර්ම පොත් රැසක් අපේ ඉතිහාසය අඩංගු වෙලා තිබ්බ අනුරාධපුර යුගයේදී සහ ඊට පෙර යුගවලදී රචිත පුස්කල් පොත් බොහොමයක් බ්‍රිතාන්‍යයට රැගෙන ගොස් වර්තමානයේ පරීක්ෂණ කරමින් පවතිනවා. ඉතින් සාහිත්‍ය ග්‍රන්ථවල අඩංගු වසර දහස් ගණනක ඉතිහාසයක් අපි සතුයි. ඒ වගේම වර්තමානයේ වන විට සාක්ෂි සාධක මේ මහ පොළොවෙන් මතුවන ඉතිහාසය තමයි රාවණා ඉතිහාසය කියන්නේ. රාවණා නම් අධ්‍යාත්මක ශක්තියේ කෙළ පැමිණි ඍෂිවරයා වාසය කළ ඉතිහාසය. මා පෙර සඳහන් කළේ අපේ පෘථිවියේ ආරම්භයේ සිට බුද්ධ ශාසනයේ ආරම්භයේ සිට අපට ඇති ප්‍රෞඪ ඉතිහාසය. නමුත් වසර 5000කට එපිට මිසරය, මායාවරු, ඉන්කාවරු ඉන්දුනිම්න ශිෂ්ටාචාර, හොයන්හෝ ශිෂ්ටාචාර, යුප්‍රටිස් ටයිග්‍රිස් ශිෂ්ටාචාර වගේ දියුණු ශිෂ්ටාචාර පැවති සමයේදී මීට වසර 5000කට පෙර ක්‍රිස්තු පූර්ව 2500ක වගේ කාලයකදී ශ්‍රී ලංකාවේ පැවති ඉතිහාසය පිළිබඳයි මම දැන් කතා කරන්න සූදානම් වෙන්නේ. මහින්දාගමනයෙන් පස්සේ අපිට සිව්සැට කලාවන් ලැබුණ කියලත් බුද්ධ ශාසනයත් එක්ක මේ කලාවන් ලංකාවේ මුල් බැසගත්ත බවත් වැව් අමුණු ජලතාක්ෂණය එතනින් ගියාම කුම්බල් කර්මාන්ත මැටිබඳුන් යකඩ කර්මාන්තය චෛත්‍ය නිර්මාණ ගොඩනැගිලි නිර්මාණ කර්මාන්ත මේවාගේ ආභාසයේ ඉන්දියාවෙන් අපට ලැබුණු බවත් තමයි මහින්දාගමනයත් එක්ක මහාවංශය සඳහන් කරන්නේ. නමුත් මා පෙර කීවා වගේ මහින්දාගමනයට ප්‍රථම නාගදීපයේ මහියංගණී කැලණී ඒ වගේම තිරියායේ චෛත්‍ය හතරක් නිර්මාණය කර තිබ්බා. ඒ වගේම නාගදීපයේ සහ කැලණියේ මැණික් කර්මාන්තය ගැන සඳහන් වෙනවා. මිනි පළඟක්, මැණික් පුටුවක් ගැන සඳහන් වෙනවා. ඒ වගේම සීගිරිය. සීගිරිය තුල පැවති ජල තාක්ෂණය සීගිරිය මත පවතින ජලමල් සීගිරිය ගල මුදුනේ පවතින පොකුණු අදට සක්‍රියයි මේ තාක්ෂණය මීට වසර 2000කට එපිට ඉතිහාසයකට පමණක් නැකම් කීවායේ වර්තමාන පුරාවිද්‍යාඥයින් මත පළ කළත් මේවා නිර්මාණය කර ඇත්තේ මීට වසර 2500කට එපිට මීට වසර 3000කට 4000කට පෙර ඉතිහාසයේ රජකම් කළ අපේ හෙළ විරුවන් බව මේ වන විට සාක්ෂි සාධක සමග හමුවෙමින් පවතිනවා. සීගිරිය පුරාවිද්‍යා භූමියේ කැණීම් කරද්දී වර්තමානයේදී හමුවන නටබුන්වල කාබන් පරීක්ෂාවලදී සනාත වෙන්නේ සීගිරිය වසර 5000කට ඉපැරණි බවයි. ඒ වගේම ඉතිහාසගත පුස්කොළ පත්වල වගේම ඉන්දීය සාහිත්‍ය ග්‍රන්ථවල ඉන්දිය ඉතිහාසයේත් සඳහන් වෙනවා අහසින් ගිය මිනිස්සු ගැන. ඒ වගේම අදටත් නාසා ආයතනයට අභිරහසක් වෙලා තියෙන බ්ලැක් නයිට් චන්ද්‍රිකාව කවුරුන්ද කක්ෂගත කළේ? පෘථිවිය කක්ෂය වටා භ්‍රමණය වන බ්ලැක් නයිට් චන්ද්‍රිකාව අදටත් අභිරහසක්. ඒ වගේම ඊජිප්තු පිරමිඩ ඇතුලේ අහස් යානා පිළිබඳ රූප සටහන් තියෙනවා. රූපාක්ෂර වලින් අඳින ලද
රූප සටහන් ඇතුලේ අහසින් ගිය මිනිස්සු ගැන සඳහන් වෙනවා. කේම ඉන්දීය සාහිත්‍යයේ එන රාමා ක්‍රිෂ්ණ වැනි පුරාවෘත කතාවලත් ගුවන් යානා තාක්ෂණය ගැන අහසින් ගිය මිනිස්සු ගැන කතා වෙනවා. නමුත් මේ තාක්ෂණය අපේ මේ හෙළ දීපේම ජනිත වූවක් බව අපේ මේ අතීත මුතුන් මිත්තන්ගේ නිර්මාණයන් බව වර්තමාන විද්වතුන් විසින් සැඟවීමට උත්සාහ කරනවා. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ වගකිව යුතු බලධාරීන් රාවණා ඉතිහාසය ඒ වගේම මේ හෙළ දීපේ වසර 5000කට එපිට ඉතිහාසය සැඟවීමට උත්සාහ කරනවා. මේ ඉතිහාසය මේ සංස්කෘතිය බොරුවක් කියලා ඔප්පු කරන්න උත්සාහ කරනවා නම් එය සත්‍යයක් බවට ඔප්පු කිරීමට සාක්ෂි අද අප්‍රමාණයි. අදටත් ඔබේ හඳහන අරන් බලන්න. ඔබේ හඳහනේ ඔබ තියෙනවා ඔබ රාක්ෂ ගණයේද ඔබ දේව ගණයේද ඔබ මනුස්ස ගණයේද කියලා. එයින් පවා අපට සනාථ කරගන්න පුළුවන් මේ හෙළ දීපයේ අතීතයේදී වාසය කළේ යක්ෂයන් රාක්ෂයන් නොව විජේට ප්‍රථම මේ හෙළ දීපයේ වාසය කළේ යක්ෂ ගෝත්‍රයට අයත් මිනිසුන් බව නාග ගෝත්‍රයට අයත් මිනිසුන් බව දේව ගෝත්‍රයට අයත් මිනිසුන් බව රාක්ෂ ගෝත්‍රයට අයත් මිනිසුන් බව මෙයයි සිව් හෙළය දේව නාග රාක්ෂ යක්ෂ මේ ගෝත්‍ර හතරේ එකතුව තමයි සිව් හෙළය හෙළයන් හතර සිව් හෙළය මේ සිව් හෙළයේ පාලකයා යක්ෂ ගෝත්‍රකෙන් මහවංශයේ සඳහන් වෙනවා විජය රජතුමා පැමිණ ලංකාවේ වාසය කළපු යක්ෂයින් පරදා ලංකාද්වීපයේ රජ වූ බවට ඒ වගේම මේ විජය රජතුමාගෙන් සිංහල ගෝත්‍රය ආරම්භ වන බවට සිංහල ජාතිය ආරම්භ වන බවට කවුද විජය රජතුමා විජය රජතුමා කියන්නේ දඹදිව ලාටරට වාසය කළපු සිංහබාහු සහ සිංහ සීවලී කියන රජුටත් රජිනියටත් දාව උපන් ජ්‍යෙෂ්ඨ පුත්‍රත් සීවලීට දරුවන් 32ක් උපදිනවා දරුවන් 32 දෙනාගෙන් පළමුවෙන්න විජය දෙවන්න සුමිත් විජය රජතුමාගෙන් සිංහල ජාතිය ආරම්භ වෙනවා නම් විජය සිංහල නම් විජය සිංහල බෞද්ධයෙක් නම් ඇහි ඔහුගේ සහෝදරීන්ගෙන් අනිත් 32 දෙනාගෙන් සිංහල ජාතිය ආරම්භ නොවුනේ අනිත් 32 දෙනාගෙනුත් සිංහල ජාතිය ආරම්භ වුණා නම් ඒ සිංහලීන් විජය සිංහල නම් ඒ අනිත් 31 සිංහල නෙවෙයිද ප්‍රශ්නයක් ඇති වෙනවා නේද විජය රජතුමා සිංහලයයි මවාපෑමට අපේ නිර්මාණය කරන ලද ඉතිහාසය උත්සාහ කරනවා නමුත් ඇත්ත සිංහල ජාතිය නම් සිව් හෙළය පැවතියේ මේ හෙළ දීපේ ඉතින් මම සනාථ කරන්න උත්සාහ කරපු මේ යොදාගත් කරුණු සියල්ලෙන්ම මනාවට පැහැදිලි වෙනවා විජය රජතුමාගෙන් අපේ මේ හෙළ දීපය මේ සිංහල වංශය මේ සිංහල ජාතිය ආරම්භ නොවන බවට ඒ වගේම මහින්දාගමණයෙන් මේ බෞද්ධ ශිෂ්ටාචාරය බෞද්ධ සංස්කෘතිය බෞද්ධ දර්ශනය ශ්‍රී ලංකාවේ ආරම්භ නොවන බවට ඒ වගේම රාවණා පරපුර වැනි ගුවන් යානා තාක්ෂණයේ කෙළ පැමිණුණු මේ හෙළ දීපයේ වාසය කළ බවට ඒ පරම්පරාවෙන් පැවත එන යක්ෂයින් නාගයින් දේවයින් මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ සමයේදී ශ්‍රී ලංකාවේ වාසය කළ බවට ඒ වගේම බණ පොත්වල සඳහන් තවත් කරුණක් තමයි ශ්‍රීපාදයට වැඩම කිරීම සඳහා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන ලද්දේ ශ්‍රීපාද අඩවිය පාලනය කරන ලද සුමන නම් ප්‍රාදේශීය පාලකයා විසින් බවල සුමන කියන්නේ ඒ වකවානුවේදී යක්ෂයින් යටතේ පාලනය වෙච්ච යක්ෂ ගෝත්‍රිකයින් යටතේ පාලනය වෙච්ච මේ හෙළ දීපයේ දේව ගෝත්‍රික ප්‍රාදේශීය පාලකෙක් පමණයි ශ්‍රී ලංකාවේ මේ හෙළ දීපේ යක්ෂයින් සිටියේ නැත දෙවිවරු හිටියේ නැත දෙවිවරු වන් විස්කම් පෑ මිනිස්සෙයින් වසර 5000කට එපිට ඉතිහාසයක සිට මේ හෙළ දීපේ වාසය කර ඇත වර්තමානයේ පාහියංගල ඒ වගේම බලංගොඩ මේ ප්‍රදේශවලින් මානව පොසිල හම්බ වෙනවා අඩි 6කට වඩා උස මිනිසුන් විශාල දේහධාරී මිනිසුන් හමු වෙනවා ඒ වගේම අපේ ඉතිහාස කතාවල යෝධීන් ගැන සඳහන් වෙනවා එයින් අපට සනාථ කරගන්න පුළුවන් විශාල දේහධාරී මිනිසුන් මේ හෙළ දීපේ වාසය කළ බවට පිරමීඩ නිර්මාණය කිරීමට තරම් අති විශාල අහස් කුස සිබින ගඩොලින් නිර්මාණය කළ විශාලම දාගැඹ අභයගිරිය චේතමනාරාමය රුවන්වැලි සෑය වගේ දැවැන්ත නිර්මාණ කරන්න පුළුවන් ශක්ති සම්පන්න ජාතියක්
මේ හෙරදි බව ආසය කළ බවට අපට කරුණු සනාථ වෙනවා. මැණික් කර්මාන්තය, එවැගේම යකඩ කර්මාන්තය, එවැගේම ගොඩනැගිලි නිර්මාණය කිරීමේ දියුණු තාක්ෂණය, ගුවන් යානා තාක්ෂණය, අභ්‍යවකාශ තරණයේ වූ තාක්ෂණය වර්තමානයේ වන විට නාසා ආයතනයෙන් පිළිඅරගෙන තියෙනවා. මේ සක්වලේ අපි ඇර මේ පෘථිවි වාසීන් ඇර තවත් ජීවීන් වාසය කරන බවට, ඒ වගේම ඒ ජීවීන් මේ පෘථිවියට පැමිණෙන බවත්, ඒ වගේම එක් එක් අවස්ථාවලදී වීඩියෝ පටවල සඳහන් වන බිරහසියානා සත්‍ය ඒව බවත් මෙවැනි විට නාසා ආයතනයේ පිළිඅරගෙන තියෙනවා. මේ පිටසක්වල ජීවීන් එහෙම නැත්නම් වෙනත් ග්‍රහලෝක වාසය කරන ජීවීන් සමග ඍජු සම්බන්ධතා පැවැත්වූ ගගන තරණය කළ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක්, ශ්‍රේෂ්ඨ යුගයක මිනිසුන් වාසය කළ ඉතිහාසයක් අප සතුයි. ඉතින් වර්තමානයේ අපි අදහන, අපි හඹා යන, අපි හොයන බුද්ධ දර්ශනයේ සත්‍ය ඉතිහාසය වගේම බුද්ධ දර්ශනයට එපිට ගිය බුදුවරුන්ගේ ඉතිහාසයක්, එවැගේම මේ බුදුවරුන්ගේ ඉතිහාසය බුද්ධ දර්ශනයේ ඉතිහාසය හා මේ හෙළදීපයේ ඇති සම්බන්ධය, හෙළදීපයේ ඇති ප්‍රෞඪ ඉතිහාසය ගැන මේ මතුවලා තියෙන කරුණු මේ සාහිත්‍ය ග්‍රන්ථවල, එවැගේම පුරාවිද්‍යාත්මක අතින් ඔප්පු වෙලා තියෙන සාක්ෂි සාධක තුලින් ශ්‍රේෂ්ඨ නරපතියන්, ශ්‍රේෂ්ඨ මිනිසුන් වාසය කළ භූමියක් බවට, වගේම විජය රජතුමාගෙන් එපිට ප්‍රෞඪ ඉතිහාසය අනිත් වර්තමානයේ හොයාගෙන ඇති ශිෂ්ටාචාරද පාලනය කරන ලද මිනිසුන් ජීවත් වූ ශ්‍රේෂ්ඨ හෙළ දිවක් මේ ශ්‍රී ලංකා භූමිය තුල පැවති බවට මේ සාක්ෂි සාධක ඔප්පු කරලා පෙන්වලා දීලා තියෙනවා. ඉතින් වර්තමානයේදී ඇයි අපි බටහිර ජාතීන්ට ගැතිවන්නේ, බටහිර සංස්කෘතියට ගැතිවන්නේ? අපිට තියෙනවා සිංහල සංස්කෘතිය, සූර්යාගෙන් පැවත එන සංස්කෘතිය, අපි සූර්ය වංශිකයන්. ඒ වගේම ඉර සහ සදත් එක්ක ගනුදෙනු කරන ජාතිය. මේ ගෙවෙන්නේ බුද්ධ වර්ෂ 2564. ඒත් අපි කතා කරන්නේ ක්‍රිස්තු වර්ෂ 2020. එතනත් අපි බටහිර ජාතීන්ට කැති වෙලා. ඒ වගේම දුරුතු නවන් මැදින් බක් වෙසක් පොසොන් ආදී වශයෙන් අපේ සිංහල කැලැන්ඩරයක් තියෙනවා. මේ සිංහල කැලැන්ඩරේ අවාටවක, පුරාටවක, පසළොස්වක, අමාවක ආදී වශයෙන් චන්ද්‍රයත් එක්ක බැඳිච්ච සංස්කෘතියක් තියෙනවා. සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීම අපි සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෙසින් සමරනවා. නමුත් ඇයි මේ එකම වර්ෂයකට අලුත් අවුරුදු දෙකක්, ජනවාරි 1 වෙනිදා අප්‍රේල් 14 වෙනිදා? ඇයි මේ අවුරුදු දෙකක් සිංහල අලුත් අවුරුද්ද? එහෙම නැත්නම් අප්‍රේල් 14 අප සමරන අලුත් අවුරුද්ද මත අඩිතාලමක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ සිංහල අලුත් අවුරුද්ද සමරන්නේ අපේ නියම අවුරුද්ද, අලුත් අවුරුද්ද ලැබීම කියන්නේ සූර්යාගේ මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීමයි කියලා අලුත් අවුරුද්දක් ලැබීම සලකනවා. ජනවාරි 1 වෙනිදා, එහෙම නැත්නම් මේ බටහිර කැලෙන්ඩරයට අනුව මේ ජනවාරි 1 වෙනිදා අලුත් අවුරුද්ද ලැබීම කුමන පදනමක් යටතේ නිර්මාණයක් වූවාද කියලා අදටත් තොරතුරක් නැහැ. අපි සතු පදනමක් සහිත නියම සූර්යා හා සම්බන්ධ නියම අලුත් අවුරුද්ද, සූර්ය වංශිකයන් වශයෙන් සමරන අලුත් අවුරුද්ද තිබියදී ඇයි මේ බටහිර ජාතීන්ගේ කැලැන්ඩරයකට අනුව අප අපේ කටයුතු සිදු කරන්නේ? අපිට අවශ්‍ය තාක්ෂණය හැමදේම මේ මහ පොළවේ තියෙනවා. ඒ වගේම බුද්ධිවත් මිනිසුන් වර්තමානයේ පහළ වෙලා තියෙනවා වගේම අතීතයේ ඉඳන් උරුම වූ තාක්ෂණයක් අපි සතුයි. ඇයි මේ බටහිර ජාතීන්ගේ දේවල් වලට යටත් වෙන්නේ? අපේ සත්‍ය ඉතිහාසය ඉගෙන ගමු, අපේ සත්‍ය සංස්කෘතිය වටහා ගමු, අපේ සත්‍ය සංස්කෘතිය හඹා යමු. ඒ වගේම අපිට උරුම අපි සත්තු දෙයින් උපරිම ප්‍රයෝජන ගමු. අපි අපේ අනන්‍යතාවය, අපේ පැවති පෙරදිග ධාන්‍යාගාරය, අපේ පැවති පෙර තාක්ෂණය දියුණු ශිෂ්ටාචාරය නැවත ගොඩනගමු. අපි ඒ මත සිට ක්‍රියා කරමු. බටහිර වහල් භවයේ මිදී දේශීය අනන්‍යතාවයක් යටතේ මේ පුනරුද්ධ සමයේදී අපි නැවතත් නැගී සිටිමු. සිංහල ජාතිය, සිංහල සංස්කෘතිය, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය ලෝකයේ පිළිගත් ශිෂ්ටාචාරයක් බවට පත් කරමු. ලෝකේ කිසිම රටක නැහැ සිංහල ජාතිය. සිංහල ජාතිය සිටින්නේ මේ හෙළදිව පමණයි, මේ ශ්‍රී ලංකාවේ පමණයි. ඉතින් මේ කුඩා දිවයිනේ වාසය කරන ශ්‍රී ලාංකිකයින්, සිංහලයින්, මේ සිංහල සભ્યත්වය, අපේ සිංහල ඉතිහාසය, අපේ සිංහල සංස්කෘතිය
මුළු ලොවටම විදහා පාමු. බටහිර කරණයෙන් බටහිරි ගැතිත්වයෙන් මිදී දේශීයත්වයක් ගොඩනගමු. ඓතිහාසික සමාජීය ආර්ථිකමය සහ ආගමික තතු ඔස්සේ ඉතිහාසය ගවේෂණය කරන්නට එන්න අපහා එක්වන්න. මීළඟ වීඩියෝව තුලින් ඔබව හමු වෙනතුරු ඔබට සුබ දවසක්.